ජාති මරණ සංසාරං ජී භවಂತಿ ජී වදಂತಿ පුනක් පුනං ඉච්ඡා භාවඤ්ඤතා භාවං අන්න අමුතු වචන දෙකක් එතන කියන වැඩි හුරු නැති මෙසේ බව සහ අන්සේ බව උපත සහ මරණය කියලා කියන්නේ මෙසේ බව සහ අන්සේ බව එතකොට උපතත් මරණයත් අතර අමාරු වීමම තමයි මෙසේ බවත් අන්සේ බවත් අතර අමාරු වීම ටිකක් හිතා බලන්න එතකොට මෙසේ බව සහ අන්සේ බව ඉත්තභාවන් යථාභාවන් මේකම තමයි අවිද්‍යාවගේ ගමන මාපාරියක් ගමන නෙවෙයි අවිද්‍යාවගේ ගමන ඉතින් ඒක නිසා අවිද්‍යාව මහා මෝහයක් ඒ අදිට ඊළඟ ගාථාව කිව්වා ඉතින් මෙන්න මෙතන තියෙන මේ කාරණය මෙතන වැඩිගත් වචන දෙක තමයි ඉත්තභාවන් යථාභාව මේක තව මේ පින්වතුන්ට අපි කලින් මහා නිදාන සූත්‍රයේ මෙහෙම විවරණය කරන අවස්ථාව මතක ඇති සමහර විට අර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පියවරක් පියවරක් පාසා පටිච්චසමුප්පාදය පිළිබඳ විශේෂයෙන්ම විඥානයක් නාම රූපයක් පිළිබඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාව දෙන්නේ කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද විඥානීය මව් කුසට බැහැලා එයින් විලිහි ගියොත් නාම රූපයක් ඉක්ත්‍යයක් සඳහා උපදීද අන්න එතන ඉක්ත්‍ය කියන වචනේ තියෙනවා ඉක්ත්‍ය කියන්නේ පින්වතුනි ඉක්ත්‍භාවයමයි දැන් නානත්ත්‍ය කියලා කියන්නේ නානාභාවයනේ මේ පාළි වචන නොදන්න අයට මේ කියන්නේ පොර ඉත්ත්‍ය කියන්නේ ඉත්ත්‍භාව කියන්නේ දෙකයි කියලා හිතාගන්න. දැන් අතන කියාවු ඉත්ත්‍ය එයින් අපිට යමක් හිතාගන්න පුළුවන්. ඒකොට විඥානයක් නාම රූපයක් මව් කුසේ එකතු තියෙන වෙලාවේ තමයි ජීව බලාපොරොත්තු වෙන්න පුළුවන් දරුවේ. විඥානය ගිලී ගියොත් අපි ගන්න කියලා තියෙන මස් බුලියක් එළියට එන. ඒකොට ඒ දෙක එකට යනවා නම් තමයි අන්න ඊළඟට ලෝකෙට උපන්නාට පස්සේ මේ බව. මොකද ඒ උපන්න දරුවා බට පිට බලනකොට සලායගෙන ලෝකෙ ඉපදිලා එතන තමයි මෙසේ බව. එතකොට මෙසේ බව කියන්නේ උපතයි. අන්සේ බව කියලා කියන්නේ එතන ඉඳලා යන ජරා මරණ ගමන. එතකොට ඉත්තභාවන් යථාභාව කියන දෙක ඈඳුත්ත. දෙක ඈඳුත්ත. ලෝකයා බැලුවා මරණයෙන් වෙන් කරලා ජාතිය විතරක් තියාගන්න ඒක බෑ කරන්න. ඒ දෙක ඈඳුත්ත. එතකොට ඉත්තභාවන් යථාභාවන් කියන්නේ උපතයි. යමක් පිළිබඳව ග්‍රහණය කළ හැකියේ මෙසේ හැටියට මෙයක් හැදෙන මෙය දෙයක් හැටියට ගත් විට එතන ඉඳලම තමයි වෙනස් වීම තියෙන්නේ. අනිත්‍ය ධර්මයට යටවෙලා. ඉත්තභාවන් යථාභාව කියන්නේ උපතත් මරණයත් කියන දෙකයි. ඒකෙන් හඳ වෙන්නේ. ඉත්තභාවන් යථාභාවන් අවිජ්ජායව සාධක. ඒක තර්කීයෙත් ඒකයි. එතකොට මෙන්න මේ ඉත්තභාවන් යථාභාව තුල තියෙන අදහස දැන් තවදුරටත් අපට ප්‍රකාශ කරන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රය මොකක් කිව්වට මේ තින්නකින් බරක් හැටියට හිතන්න එපා. ඒ පිටාමත්ම වටිනා සූත්‍රයක් නිසා අපි කලින් අවස්ථාවක දේශනා කළ නමුත් මේ අවස්ථාව මතු කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ ඒ බෝධි පරිලංකේම ඉඳගෙන උරු වේලාවේ නදී නේරංජරා නදීතේ සමාධියෙන් වැඩ ඉඳලා පසු දිනකට පසු නැගිටලා ලෝකයේ දිහා බුදු ඇසින් බලාව අදාරලා මෙන්න මෙහිම ප්‍රකාශ කළා කියන මහ පුදුම විධාන ගාථාව මහ පුදුම විධාන ගාථාව ප්‍රබල විධාන ගාථාව මේ දැකින කොට ඇත්ත වශයෙන් බුදුරජාණන් කොයි තරම් සංවේගයක් තියුණාද ලෝකයේ දිහා බලනකොට කියලා හිතෙනවා. අයං ලෝකෝ සංචාර ජාතෝ පස්ස පරිතෝ රෝගං වදති අපතෝ යේනයේ මුං මන්ති සතෝ සංහතියන්. ඒ කියන්නේ ඒකේ තේරුම ඉස්සෙල්ල කියලා හිතමු. මේ ලෝකයා සංතාප ජාතෝ සංතාපයට දැනුණෝ. බුදුරජාණන් වහන්සේ එතන සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කයි ලෝකයා රාග දේශ මෝහ වලින් නානාවිද සංතාපයන්ගෙන් තැවෙනවා පරිඩාහයන්ගෙන් දැවෙනවා ඒ දැකලා මෙන්න මේ ගාථාව ප්‍රකාශ කළේ කියලා සූත්‍රය ගන්න දාන්නේ. එතකොට අන්නේ පළවෙනි කිව්වේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා සංතාපයටපත් වෙලා සංතාප ජාතෝ පස්සේ පරේතු ස්පර්ශයට ගැතියලා රෝගං වදති අත්තුතෝ රෝගයකටයි ලෙඩ කූරුවකටයි ආත්මය කියලා කියන්නේ. රෝග ලෙඩ කූරුව මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. මේ ලෙඩ කූරුවකට ආත්මය කියලා කියන්නේ. ඒ ලෙඩ කුඩු ආත්ම හැට ගැනීම නිසා මොකද වෙන කියන කෝණේ වටිනා පාපයක් තියෙනවා. යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති යන්. අන්න යේන කියන වචනේ දනවා. යම් යම් දෙකින් මඤ්ඤනා පෙරද්ද වටිනා වචනයක් එතන. යම් මඤ්ඤනා කියලා කියන්නේ හිතාගනිත්. යම් යම් දෙයක්කින් මඤ්ඤනා කරද්ද කියලා කියන්නේ අර කිව්ව ආත්මය කියලා ගත්තා. මේ උපන්න දරුවා මේ මම ලෝකේ ඉන්නේ කෙනෙක් කියලා ගත්තා. යේන යේන හි මන් යති ඒගත්තු අවස්ථාවෙන් ගලම තතෝතං හෝ කියන්නේ තා ඒක මානිත්‍යතා විෂ බීජයකට කාවැදිලා ඔන්න වෙනස් වෙන්නට සංගම් බලාපොරොත්තු ඉතින් ඔන්න යේන යේන හි මන් යති තතෝතං හෝ කියන්නේ තව දුරටත් යනවා
යේනෙහි මන්නේති තතෝ තං හෝති අඤ්ඤතා. ඊළඟට අඤ්ඤතා භාවී භව සත්තෝ ලෝකෝ භව පරිතෝ භව මේවා අභිනන්දති. යද අභිනන්දති තං පං ජස්ස භාවිත තං දුක්ඛං භව විපානාය හෝ පනිදං බ්‍රහ්මචර්යං දුසි. මහපුදුමගේ දේශනාවක් එක. අඤ්ඤතා භාවී භව සත්තෝ ලෝකෝ භව පරිතෝ භව මේවා අභිනන්දති කියේ තේරුම. මේ වෙන අංශයේ භව එහෙම නැත්නම් වෙනස් වෙන ස්වභාවය ඇති මේ භවී ඇලුනු ඊට ගැති වූ ලෝකයා භවේ නැත. ඒකට භවයේ ස්වභාවය වෙනස් වීම. නමුත් මේ භවයේ ඇලුනු ලෝකයා භවයට ගැති වූ ලෝකයා භවයේ මේ පතනවා. යදාමි නම් දෙති තං භා ගමක් පිළිබඳව සතුට වෙනවා නම් ඒ භය අන්තරාවක්. සදාබි නම් දෙති තං භා යස්ස භාවිත තං දුක්ඛං යමකට පිය වෙනවද ඒ දුක. මොකටද පිය වෙන්නේ? භවය ගැන සතුට වෙනවා නමුත් භවය වෙනස් වීමට කැමති නැහැ. ඒකට බය. එතකොට ඔන්න දැන් හිත සලකා ගන්න. එතකොට භවයේ ස්වභාවයම වෙනස් වීමමයි. නමුත් ලෝකයා භවය පතන වෙනස් වීමට කැමති නැහැ. ඒක නිසා දුකටපත් වෙනවා බකොත්තර වටිනා කීමනද? යස්ස භවයක තන දුක්ඛං. ඊළාට ඒක නිසා බුදුරජාණන් වහන්සේ රාසින තමන් ඉදිරිපත් කර ලෝකෙ ඉදිරිපත් යන්නේ විවරණේ භව විපහාය කෝපන දම් බ්‍රහ්මචර්යං සුති. මේ බ්‍රහ්ම සාසන බ්‍රහ්මචර්යාව පරමාර්ථයේ භව විපහාන භව ප්‍රහාන කියලා ඊළඟට මේ දේශනාව අවුගදී කෙටියෙන් සඳහන් කරත් කීමමයි කියන්නේ ඒ යම් තාක් මේ ලෝකයා ලෝකයේ ඒ සමන බ්‍රාහ්මණී භවයෙන් භවය උපකාර කරගෙන භවයෙන් මිදීමට කැප කරා නම් ඒ අය භවයෙන් මිදුන්නේ නැහැ. මේ කියන්නේ සාසිත දෘෂ්ටිය. යම් තාක් ලෝකයේ ධන බ්‍රාහ්මණී විභවයෙන් මේ භවයෙන් මිදීමට විභව කියලා කියන්නේ උච්චේ දෘෂ්ටි. උච්චේ දෘෂ්ටිය මගින් මේ භවයෙන් මිදෙන්න පැතුණා නම් ඒකත් හරියේ නැහැ. කියලා අනිත් අතට අවසාන වශයෙන් කියනවා උපදී කියන උපාදාන අපහැරි අවස්ථාවේ භවයෙන් මිදෙන්න කියලා. කොහොම දෙයක් කිව්වා. ඔන්න එතකොට හිතාගන්න මේකෙන් අමුතු වචනයකුත් මතු වුණා. මඤ්ඤති කියන එක අපි කලින් කිව්වා කලින් අවස්ථාවේ පින්වන්ත කියලා කියනවා. සිතා ගැනීම සිතාලුව දැන් කියන්නේ සිතලුව කියන්නේ සිතාලුව කියලා කියන්නේ හිතාගත්තු දෙයක් කියලා. එතකොට ඒ අවිද්‍යාව නිසා ලෝකයා හිතා ගන්නවා ලෝකයට අර උපන්න දරුවා හිතා ගන්නවා මමත් පුද්ගේ මමත් මිනිහෙක් කියලා මමත් මිනිහගේ පොඩි එකෙක් කියලා. දරුවෙක් කියලා අමර තාත්තල දරුවෙක් කියලා හිතා ගන්නවා. මේ නාම රූප විඥාන දෙක එකතු වුන තැන ඊළාට හිතා ගන්නවා. හිතාගෙන ඊට පස්සේ ඉතින් කැමති වුණත් නැතත් වැඩිමයි කියලා හිතන්නේ ජරාවයි. ජාති ජරා මරණ කියන එකක් ආයේ වැඩිමක් ගැන කියන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. උපතේ ඉඳලාම උපන් කෙස් ඉඳලාම වෙනස් වෙනවා. ඒක උටේ ජාති ඉඳලාම තියෙන ජරා මරණ. මෙන්න මේ දෙක තුල කෙරපිලා ඉන්නේ. මේ දෙක තුල මේ දෙවතාවු තුනේ මේ දෙක තුල ලෝකය අහිලදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකම තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ කීවේ. මේ දුක්ඛ කියන වචන හිටි වචනෙට නානාවිද විමුක්ති ඒ උගතුන් දෙනවා. අපිත් අපේ පොඩි තරමින් අර නිවන දේශනාව ලංකේ නිරුක්ති කරගන්නවා. දුක් කියලා කියන්නේ දුකසේ. ඛ කියලා කියන්නේ දරාසිති. එතකොට දුක් කියන්නේ දුකසෙන් දරා සිටිනවා දුක්ඛ කියන්නේ. දුකසේ නමුත් දරා සිටිනවා දරා සිටින නමුත් දුකයි. දුකසේ නමුත් දරා සිටිනවා දරා සිටින නමුත් දුකයි. අපි මේක තේරුම් කරන්න දැන් මේ පින්වතුන්ට පොඩි උපමාවක් කිව්වොත් අපි ඉස්සලා අවස්ථාවක ඔය සර්ප චක්‍රය පිළිබඳව උපමාවක් කිව්වා. මේ කියන්නේ ඒක ඇත්ත වශයෙන් කියනවනම් අපි කුඩා අවදියේදී පුවත්පතක දැක්ක කාටුනියක් උපකාරක නෑ. මේ අදහස අපි ඉදිරිපත් කළේ ඒ කාටුනේ තියෙනවා හිතාගන්න මේ පින්වතුන් කවුළු තුනක් එහෙම නැත්නම් කොටු තුනක්. ඒ පළවෙනි කොටුවේ තියෙනවා සර්පය දෙන්නෙක් ඉතින් එකා ගිල ගන්න උත්සාහ කරනවා. අපි කියමු නයයි පොළඳයි කියලා. පොත් නයාගේ කටේ පොළඳගේ වර්ගය, පොළඳගේ කටේ නයාගේ වර්ගය. ඔන්න පළවෙනි කවුළුව. දෙවෙනි කවුළුවේ මේ අර ඒ චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම. දෙවෙනි කවුළුවේ තියෙනවා නයා භාගයක් ගිලගෙන පොළඳ. පොළඳ භාගයක් ගිලගෙන නයා. දැන් තියෙන සර්ප චක්‍රය. කවුම තුන්වෙනි කවුළුවේ මොකද්ද තියෙන්නේ? මේ කලින් අවස්ථාවක අපි පළමුවෙනි දේශනාව මේ පිනකට හිතන්න අර අදිග්ගේ සුමිග්ගේ දාන්‍ය දෙල ගැන කියනකොට හිතුවාගේ මේ පිනකට හිත යොදලා බලන්න. තුන්වෙනි කවුළුවේ මොකද්ද තියෙන්නේ? අපි කියමු නයා පොළඳ කියලා ගත්තොත් පොළඳ තියෙන්නේ නැහැ. පොළඳ නයා කියලා ගත්තොත් නයා තියෙන්නේ නැහැ. ඒක නිසා තුන්වෙනි කවුළුවේ තියෙන්නේ ශූන්‍යතාව. ශූන්‍ය කිස් බවක් පෙන්වන්නේ ඉරි කැලි ටික.
නමුත් ඕක සිදුවිය හැකි දෙයක්ද? තර්කයෙන් විතරයි ඒක වෙන්නේ. තර්කයෙන් හිතන දෙයක් නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ලෝකෙ පැත්තේ තියෙන අර මැද අර කියාපු සර්ක චක්‍රේම හිර වෙලා. ඒකයි අපි කියුවේ දුක්ඛ. දුකසේ නමුත් දරා සිටිනවා. නයා දුකසේ නමුත් දරා සිටිනවා. කරගන්න බෑ කියලා ගන්න ගිහිල්ලා ඉවර කරගන්න. ආර්ය පුණ්‍යකටත් එහෙම දෙක දුරකේ දුකසේ නමුත් දරාගෙන දරාගෙන නමුත් දුක. ඉතින් මෙන්න මේකම තමයි මේ පින්නතුන්ට හිතාගන්න කියන්නේ. දැන් මේ පින්නතුන් ඔය දැන් අයවැය ගැන කතා කරනුනේ. ඒ වගේම පිළිගැනීමක් තමයි. ඒක රාජ්‍ය මට්ටමින් ගත්තත්, ඉදිරි දුරේ මට්ටමින් ගත්තොත් ඔය දෙගොල්ල අතර භාෂාවයි භාර්යාවන් අතර මේ නොයෙකුත් කලකෝලහල ඇති වෙන්නේ. මොකද හේතුව? ආදායම වියදම කියලා ගන්න උත්සාහ කරනවා. වියදම ආදායම කියලා ගන්න උත්සාහ කරනවා. ඊළඟට හිතන්න ආර්ථිකය ගැන, උද්ධමන ආදිය ගැන, සපයුම ඉල්ලුම ඒත් අර වගේ සත්‍ය චක්‍රයක්. ඊළඟට සමාජයේ ඔය නොයෙකුත් ආයතන ගැන හිතන්න. යුතුකම් අයිතිවාදී යුතුකම් අයිතිවාදීකම් කියලා ගන්න බලන අයිතිවාදීකම් යුතුකම් කියලා. ඉතින් වැඩ වර්ධනය. ඉතින් ආර්ථික උද්දමන වේම ඔයක. ඊළඟට අපේ ආස්වාස ප්‍රස්වාස ගැන හිතන්න. එතනක් කියලා. නිවේ ධාවනය කියන උනකුත් ආකාරය. හැම පැත්තින්ම හිරවීමක් තියෙන්නේ. එතකොට අන්න එතනමයි දුක. එතනමයි දුක. ඉතින් ඔන්න ඔය දුක ඔය තත්ත්වය ලෝකය අවබෝධ කරගන්නේ නැහැ. නමුත් අර භවය පතන. උපත පතන. උපතපතනවා මරණයට කැමති නැහැ. ඉතින් ඔන්න ඒ මරණයට කැමති නැති කතාන්තරේ කියනකොට අපි තවත් පොඩි උපමාවක් කියමු. දැන් මේ පිනතුන්ට මේ කොයි තරම් ගැඹුරු දේවල් කිව්වත් සමහර විට උපමා තුනෙන් තේරුම් ගන්න පුළුවන්. මේ වෙලාවේ අපි කියන ඒ ගමේ පොඩි උපමාවක් නෙවෙයි. මේකේ කසිප්පු බොන සියදෝරි සප්පු හදිසිය මර. සාමාන්‍යයෙන් හදිසිය මරණයක් වුණාම හදිසිය මරණ පරීක්ෂණයක් තියෙනවා. නමුත් නිල වශයෙන් හදිසිය පරීක්ෂණය පැවැත්වෙන්න කලින් එක එක්කෙන තම තමන්ගේ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන සිද්ධාත් ගමගොඩේ තියෙනවා. අපි ඉස්සෙල්ලාම තමයි හාමුදුරන්ගෙන් අහමු සියදෝරිස් ගේ මරණයට හේතුව. හාමුදුරුවෝ කියාවේ සියදෝරිස් දායක මහත්මයා මළේ පස්වෙනි ශික්ෂාපදයේ රැස්වෙන පිස. ඊළඟට විදුහල්පතිතුමාගෙන් අහමු මේ මිනිසයා මළේ නූගත් කම නැසයි කියලා. මන්ත්‍රීතුමාගෙන් අහමු මන්ත්‍රීතුමා කියාවේ මේ සියදෝරිස් ඡන්දදායක මහත්මයා මේ දුප්පත් කම නිසා මෙරණ වෙනාවේ අන්තිමගේ හිටි සිදෝරිස්ගේ භාර්යාවගෙන් අහමු කියාවි උස්ම ගන්න බැරි වෙනස. ඊළඟට නමුත් මරණ පරීක්ෂක මොකද්ද කියන්නේ? අධික ලෙස මත්පැන් බීම නිසා ඇති වුණ යම්කිසි රෝගයක් නිසා මතුණා. මේ ඔක්කොම අර්ධ සත්‍ය. ඔක්කොම අර්ධ සත්‍ය. බුදුරජාණන් වහන්සේ ඇහුවා කියන්නේ සියදෝරිස් මළේ උපන් නිසා. අර ඔක්කොම සියදෝරිස්ට මරණයෙන් නිදහස් වෙන්න කාරණා විතරයි නියම හේතුව උපන්නක. සියදෝරිස් උපන්න නිසා මරණය. මේ කෙනෙකුට hina වුණාට මොකද? ඕක කෙනෙක් අහන්න පුළුවන්. ඕක අපිට කියන්න දෙයක්ද? අපි දන්නවනේ. නමුත් ඕකමයි කියන්න තියෙන්නේ ලෝකයාට. ඕකමයි දන්නේ නැත්තේ. ඒකමයි අර මේ කෙනෙකුට මතක් කරගන්න මහපතාන සූත්‍රයේ විපස්සී බෝසතාණන් වහන්සේ. දැන් අපි පටිච්චසමුප්පාදය ගැන විග්‍රහ කරන්න යනකොට පටන් ගන්න මුලින්නේ අවිද්‍යා පත්‍ය සංකාර ලංකාර පත්‍ය විඥාන අපිට දැන් දීසි. නමුත් මේ බුදු කෙනෙක් ඒක පහල ඒ පහා පුදුම සත්‍ය මතු කරගත්තේ කොහොමද? යෝනිසෝ මනසිකාර කියලා කියන පින්වතුනි යම හට ගන්න තැනට යොමු කරලා මෙහි කිරීම දෙදෙලිමා. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද හෙලි කරගත්තේ කොහොමද? ජරා මරණයේ ඉඳලා ජරා මරණයට ගන්න අපි කියලා තියෙනවා. මේ විදිහට උන්වහන්සේ තමන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. කිම්මිනකෝසති ජරා මරණං හොති කිම්පච්චා ජරා මරණං කුමක් ඇති කාලෙද ජරා මරණය වෙන්නේ කුමක ප්‍රත්‍යක්ෂ කරගෙන ඔන්නලට ජාතියා කෝසති ජරා මරණං හොති ජාතියා ජාතිපච්චා ජරා මරණං උපත ඇති කාලෙහි ජරා මරණං අන්න බලන්න ඉතින් මේක hina වෙන දෙයක් නෙවෙයි. එතෙක් මේ ලෝකයා තේරුම් ගත්තේ නැහැ ඒක. ඒ වෙනුවට වෙන අර නිදහසට කාරණා පෙන්වන්න කරනවා. ඉතින් ජරා මරණයට හේතුව බුදු කෙනෙක් කියන්නේ මොකද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හේතු ඇත්ත වශයෙන් හේතු ප්‍රත්‍ය හුඟක් කියන්න පුළුවන් යමකට. නමුත් බුදුවරු මතු කරන කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් මූලිකම හේතුව. මොකද මේක මේ දුක නැති කර ගැනීම සඳහා මේ කරන්නේ. අරගොල්ල දුක නැති කර ගැනීමට නොවෙන්නේ. පන්සිල් රැක්කත් නැකත් මත්කන් දිව්වත් නැකත් සිය දෝරිස් මැරෙනවා. උගත් උනත් නුගත් උනත් සිය දෝරිස් මැරෙනවා. පොහොගත් උනත් දුප්පත් උනත් සිය දෝරිස් මැරෙනවා. උස්ම හිර කරගත්තත් හිර වෙයි. උස්ම දැම්මත්
වෙන අර රෝගේ නැත්නම් වෙන රෝගෙන් හැරෙනවා. නමුත් උපත නැති කරගත්තොත් සිය දෝෂ නැරෙනවා. ඉතින් ඊළඟට ඒ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ තව ටිකක් මතක් කරගන්න අර කී කියා උපටිසම්පාද දැන් අර්ථවත් කරගන්න පුළුවන්. මොකද මේ යෝනිසෝමනසිකාරය අද කෙලවරින් ඉඳලා ගන්න. ඊළඟට බුදුරජාණන් තමන් වහන්සේ ප්‍රශ්න කරනවා. කිමිනකෝ සති ජාති හෝති කිම් පච්චා ජාති. එතකොට ඊළඟට කියනවා භවී කෝපනස් ජාති හෝති අපි සිංහලෙන් කියනවා. එතකොට හිතා ගන්න උපත උපතට පත්‍ය භවය නම් වූ පැවැත්ම. පැවැත්මට හේතුව උපාදානය. අල්ලගත් තැන පැවැත්මක් ඊළඟට උපාදානයේ හේතුව තණ්හාව. තණ්හාව නිසා නල්ලගන්නේ. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනාවක් නිසා තණ්හාව තියෙනවා. වේදනාවට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයක් ඇති තැන වේදනාවක් තියෙනවා. ස්පර්ශයට හේතුව සලආයතන ආයතනක් තියෙන නිසා ස්පර්ශ ආයතනක් තියෙන නිසා ස්පර්ශය ගැන. සලආයතනට හේතුව නාම රූපයයි. ඔන්න ගැඹුරු තැනතාව. ඊළඟට නාම ඒවා අපි කලින් ප්‍රකාශ කළා තියෙනවා. නාම රූපෙට හේතුව විඥානයයි. ආපහු තරකෙවිල වෙන බව නිසා තමයි නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං ඔන්න අඤ්ඤමන්නේ පත්‍යතාවෙන් නතර වෙල තමයි නැමතිනේ. එනම් මේ අඤ්ඤමන්නේ පත්‍යතාව තේරුම් නොගැනීමමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා ඇති වෙන ක්‍රියාදාමයම තමයි සංස්කාර. ඒක අපි නොයෙකුත් ඔය දාන ඇදිලි වලින් වෙනුතුත් ප්‍රමාණින් පෙන්වෙ ඕක. ඔය එනාන අවිද උපමා වලින් අර දෙපිලක් බෙදිලා කරන ඒ මුලාව ඊළඟට නාසිසස්ගේ ඒ ප්‍රේම ජවනිකා ආත්ම සිංහතුලින් ඔය හනිකකින්ම පෙන්නන්නේ අනාරතන. එතකොට අන්තිමට අහුනේ බුදුරජාණන් වහන්සේ තහස පරිසම්පාදයන් ඒ දක්වා උපකාර වුණේ අර කියාපු යෝනිසෝමනසිකාරය. ඔන්න එතකොට මෙන්න මේ ආශ්‍රෙන් හිතාගන්න මේ ගැඹුරු කියලා හිතන සලකන මේ සූත්‍ර දේශනා තුල තියෙනවා පටිච්චසමුප්පාදයේ මැදින් මඟක් බව පිළිගෙන. වශයෙන්ම ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙන්න මේ ටික තේරුම් නොගැනීම නිසා තමයි බොහෝ දෙනාට ඔය නිර්වාණය පිළිබඳ එහෙම නැත්නම් මේ භව නියෝජ්‍ය නිවනේ කියන එක තේරුම් ගන්න බැරි. මේ ධර්මයේ සමහර වටිනා ගැඹුරු දේශනා නොතකා හරි තව ඉදිරියට ওই විදිහට අපිට මතු කර ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේකෙන් කල්පනා කරගන්න. ඒ වගේම මේ මඤ්ඤණා ගැන කියාපු කෙන මඤ්ඤණා ගැන කියවන්නේ මඤ්ඤණා කියලා කියන්නේ සිතා ගැනීම. මේ වචන ගැන යමක් මතු කර ගැනීමටත් ඔය ඉත්තරාණ්‍ය තාරාව ගැන තව පැහැදිලි කර ගැනීමට අපි තව පොඩි දේශනාවක් ගන්නු ඉදිරියට. ඒකෙදී ඉතින් අපි කියවන්නේ මඤ්ඤණාව කියන්නේ සිතා ගැනීමක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන හැටියට අපි ඉන්නේ සිතෙම මවාගත්තු හිරගෙක. සිතෙම මවාගත්තු හිරගෙක. ඒ බව පෙන්වන්න කරන්න බුදුරජාණන් මහා පුදුම දේශනාවක් දේශනා කරනවා. සංයුත්සගේ වේපතිස්ති අසුකේන්ද්‍රය පිළිබඳ පුදුම දේශනාවක්. මේ උපමා ගතහර නමුත් ඒක තුල ගැඹුරු දෙයක් සඳහන් වෙන සංඝයා වහන්සේ ප්‍රකාශ කරන ඇත්ත සිද්ධියක් හැටියට තමයි කියලා දැන් ඉතර අහලා තියෙනෝනේ සුරාසිර යුද්ධය ගැන දෙවියනුත් මෙහෙමයි තියෙන එක තුලින් සලකා ගන්න සූත්‍ර දේශනාවල ඉතර සඳහන් වෙන සුරාසිර යුද්ධයක් ගැන දෙවියනුත් අසුරනුත් අතර යුද්ධයක්. දැන් මෙතන කියවෙන හැටියට සුරාසිර යුද්ධයේදී අසුරයන් පරිදුනා දිවෙන් දිනු දෙවියන් දිනු. එතකොට අසුරේන්ද්‍රයා වන වේපතිත්ති වේපතිත්ති කියන අසුරේන්ද්‍රයාව මේ දෙවියන් පංචවිද බන්ධනකින් බැඳයි කියලා කියනවා. අත් දෙකයි පා දෙකයි දෙල්ලයි බැඳලා සුදම්මා දේව සභාවට ගෙන ආව සත්‍ය ඉදිරියට ගෙන ආවම ඔන්න ඊළඟට කියන කාරණයක් තියෙනවා. බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ වේපතිස්ස අසුමේන්ද්‍රයාගේ බන්ධනේ මහා අමුතු බන්ධනයක්. කොයිද කොයිද හැටියට කියතොත් යම් වෙලාවකට වේපතිස්ස අසුමේන්ද්‍රයා හිතුවොත් දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි මම දිවි ලෝකෙම ඉන්නවා සෞඛ්‍යෙම දිවි ලෝකෙම ඉන්නවා කියලා හිතුව හැටියට අර පංචවිද බන්ධනේ නිදිලා දිව්‍ය සම්පති ඒ අසුරේන්ද්‍රයා නිදිලා. නමුත් යම් වෙලාවක හිතුවොත් දෙවියන් අධර්මිතයි අසුරෙන් ධර්මිතයි මම යන්න ඕන ආයි අසුර ලෝකයට කියලා හිතුවොත් එතකොට ආයිමත් අර පන්තිවිද මන්දනේ බැඳෙනවා. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ එයින් පෙන්වු කරන්නේ මොකද්ද? මේ බන්ධනය හිතෙන් නැති වෙන එක. එහෙම කියලා අවසානයේ කරන්නේ කොහොම? ඒවං සුකුමං කෝ වික්‍රේ වේපචිච්චි බන්ධන. අතෝ සුකුම තරං මාර බන්ධන. වේපතිච්ච මේ කියපු පංචවිද බන්ධනේ ස්ථාන සියුම් දෙයක් හිතා සම්බන්ධ දෙයක් ඊටත් වඩා සියුම් මාර්මන්ත. ඊළඟට ප්‍රකාශ කරන වටිනා කියමනක් මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤනා කිරීම තුලින් මාරයට බැඳෙනවා මාරයගේ ධම්මට අහු වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මඤ්ඤනා නොකිරීම තුලින් මාරයෙන් මිදෙනවා. ඔන්න ඊළඟ ලෝක බුදුරජාණන්ට කාරියන මොනවද මේ මන්විත කියලා කියන්නේ. ඔය දැන් මෙතෙන් කියාපු වචනේ ඕන එකට නිදර්ශන දක්වනවා. මහ පුදුමයි මේ දේශනාව.
අස්නීති වික්‍රේ මන් හිතන එක අය මහමස්නීති මන් හිතන එක භවිෂ්‍යන්ති මන් හිතන එක න භවිෂ්‍යන්ති මන් හිතන එක රූපී භවිෂ්‍යන්ති මන් හිතන එක අරූපී භවිෂ්‍යන්ති මන් හිතන එක සංඤේ භවිෂ්‍යන්ති මන් හිතන එක අසංඤේ භවිෂ්‍යන්ති මන් හිතන එක මෙය සංඤ්ඤා සංඤේ භවිෂ්‍යන්ති මන් හිතන එක මානිතං පිටකේ ගණ්ඩෝ මානිතං රෝගෝ මානිතං සල්ලං අනේ විදිහට ඒ නවයක් හිතන කියනවා මන් හිත ඕනේ දැන් තේරුම් ගන්න අස්මීති පිටකේ මන් හිතන නිකන් පාළුවෙන්ම මන් හිතේ මොකද්ද වෙමි කියන හරි පුදුමයි වෙමි කියලා අපි දැන් වෙමි කියන එක අපිට නොදැක පුළුවන් දෙයක් ආකත්මේ නමුත් වෙමි කියන එක බුදුහාමුදුරේ පෙන්වන කොන සිස්තඩුවා හිතා ගැනීමක් තමයි වෙමි කියන එකම හිතා ගැනීමක් තමයි එතකොට ඊළඟට අයං අහං අස්මි වෙමි කියලා මදිනේ මේක මම වෙමි මේ මම වෙමි ඒකෝ උපාදාන ස්තන්ධින් එකක් අරගෙන රූප මම රූපය වෙමි මම වේදනාව වෙමි ඒකත් මඤ්ඤිතයක් තමයි මොන බලන්න ඊළඟට කියන්නේ එතකොට මේ වෙමි කියන එකත් මඤ්ඤිතයක් මේ මම වෙමි කියන එකත් මඤ්ඤිතයක් ඊළඟට මම නක්නේ භවිෂ්‍යන් මම අනාගතේ යන්නේ කියන එක ඒකත් මඤ්ඤිතයක් නොවන්නේ කියන එකත් මඤ්ඤිතයක් රූපේ වන්නේ කියන එකත් මඤ්ඤිතයක් ඔය රූප ලෝක දැන් හිතලා බලන්න නම් බ්‍රහ්මියත් ඔක්කොම අහුවෙලා මේකට බ්‍රහ්ම අරූප අරූප ලෝක ඔක්කොම ඉවරයි මේ රූපී භවිෂ්‍යන්ති මම රූපී රූප ඒ රූප ලෝක වල බ්‍රහ්මයේ තියෙන ඕනේ ඒකත් මඤ්ඤිතයක් අරූපී භවිෂ්‍යන්ති ඒකත් මඤ්ඤිතයක් සංඤී භවිත සංඥාවයත් එක්ක වන්නේ කියන එකත් භවිෂ්‍යන්ති අසංඤී වෙන එකත් ඒකත් මඤ්ඤිතයක් මේව සංඤී නා සංඤී භව සංඥාවක් නැති සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති අපි කිව්වා රීසෝ පැදිලි ඒකත් මඤ්ඤිතයක් ඔන්න භව මුළු මහත් භවයම මඤ්ඤිතයේ උඩ තියෙන බව පෙන්වන කළා පිටවදාස්ත කරනවා මඤ්ඤිතං පික්කෝ බණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලෝ මඤ්ඤිතේ ගඩක් රෝගයක් උඩක් ඒ නිසා සංඝයාවන් කියන ඒ තස්මාති යදිකේ අමඤ්ඤිත මඤ්ඤිත කියට සාරි හරිස්සානති ඒ වන් යෝසිතව එම නිසා මහණෙනි මඤ්ඤණානි තොර සිටකින් වාසය කරන්න කියන ඒ ශික්ෂණය සබා ගන්න ඒ ශික්ෂණය කියලා අන්නේ විපතිති බන්ධන කතාව තුන අපිට කියනවා ඒ ලෝකයේනේ ඒක අපි කිව්වර භාෂාවේ විහාර කියලා මේ මෝහය පුදුම විදිහට ගැබ්බිලා තියෙනවා අපට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ඒකයි බුදුරජාණන්සේක විවහාර කරනවා ග්‍රහණය වෙනකොට දැන් අර එදා අපි කියන්නේ නැති මෙතුන කරන මතකයි ආදී සුලි කතාවක කියනකොට අර තැන මේ තැන කතාව මතක නේද එතකොට ඒ තැන කතාවත් එක්කම අනිකක් තමයි අපි කියවනේ අර පුරුෂ තුන උත්තම පුරුෂ මම උත්තම පුරුෂයා ඉස්සරහින් යන එක මධ්‍යම පුරුෂයා අර එහාින් යන එක ප්‍රථම පුරුෂයා ඔය යාකරන්නේ දැන් හිතලා බලන්න එතකොට ඒකට අදාළ ක්‍රියාපද තමයි වෙමි වෙහි ඔය දෙක තියෙනවා වෙහි කියලා කියන්නේ මධ්‍යම ප්‍රදා වෙයි වෙමි වෙහි වෙයි ඒ ඔක්කොම ඉවරයි එතකොට ඒ හැම එකක්ම මුතුන ඥානසු වචනේට අනුව මේවා මන්විත පමණයි නමුත් අපිට මේවා පාවිච්චි කරන්න වෙනවා අන්න එතනයි කිව්වේ මේ අර භාෂාවත් තර්කයක් තුළ ලෝකය හිර වෙලා ඉන්නවා අපක්කාරක ධර්මයක් බුදුරජාණන් හිදීපත් කරේ අන්නර කියාපු පටිච්ච සංස්පාද ධර්මය නැමැති නැදුම් මදි ඒක අපි කිව්වා අර මැජික් කියලා උපමාව තායිත් මතක් කරගන්න. ඒකත් මේ නඳන් ආයත කියමු. ඒක මේ ඒක පොතකට කෙන එකක් නෙමෙයි. අපි මේ පුංචි අත්දැකීම් තුලින් පොඩි කාලේ දැකපු විද්‍යාවක් වාසෙන් නම් මම මේ ලෝකේ පුරා ගිහින් නෑ. මට ඔය යන්තම් ඔය දැකපු ආසත් ආසෙන් තමයි මම මේ කියන උපමා ආර්ථ චක්‍රය වගේ. ඉතින් මේකෙන් දිතර ඒ කාලේ මම දැක්ක මතකයි පොඩි කාලේ. සාපු ඉස්සරහම යනකොට අපිත් ඔය නැවතිලා බැලුවා මොකද මේ කේතලකින් වතුර ගයක් එනවා. මේ වාදනයකට වාදනය පිරෙන්නේ නැත් නෑ. වතුර හිස්සෙන්නේ නැත් නෑ. පස්සේ ඉතින් දන්නේ අර වතුර යන නලයක තුලින් ගාලා වතුරින් මොකද්ද නලයක් යනවා. ඉතින් මේ ලෝකෙත් නැති කේතලයක් නෙවෙයි. සමුදියෝ සමුදියෝ නිරන්තරයෙන් හට ගැනීමක් හට ගැනීමක් තියෙනවා. නිරන්තරයෙන් නිරෝධෝ නිරෝධ නිරුද්ධ වීමක් තියෙනවා. නමුත් ඒක නිරෝධ පක්ෂයාමතක කළා. සමුදය පක්ෂය මතු කරගෙන මේ පෘථග්ජන ලෝකයා සක්කාය දිට්ඨිය හෙල්පගෙන ඉන්නවා. සක්කාය දිට්ඨිය කියන වචනේ ඒක නිරුක්තියක් කියලා බලන්න. සක්කාය දිට්ඨි සත් කියන්නේ ඇත. එතකොට කාය කියන්නේ සමූහය. මුළු සමූහයම ඇත. මුළු සමූහයම ඇත කියලා ගත්ත නිසානේ අපි මේ අපේ අනන්‍යතාව නැති අනන්‍යතාවක් ඔප්පු කරන්න ආණ්ඩුවට ඔප්පු කරන්න ඔය දන්නුනේ හරි කියන්න ඕනේ. ඔය ඩෙන්ටි කාඩ් කියලා හිතාගෙන මේ හැඳුනුම්පත්. නමුත් මොන අනන්‍යතාවද? ධන එකක් මාන්‍යතාවාදී නම් ලෝක අනන්‍යතාවය ඕක කියන්නේ යන්න ඕනේ ආණ්ඩුවට. නමුත් අනන්‍යතාවාදී භවගත සිදි. අනන්‍යතාවාවේ අමතක කරලා අපි අනන්‍යතාව මතු කරගෙන තමයි මේ මගේ රූපයයි කියලා මේ තියෙන රූපේ පමණක් නේ කුඩාවගේ වේවා විවාහ වෙන අවස්ථාවේ වේවා ඒක ලස්සන රූපයි මගේ කියලා ගන්න. ඔන්න එතනම හිතා ගන්න පුළුවන් මේක. ඉතින් අන්නේ වෙමි කියලා ස්ථාවරය තුන. අර ඝන සංඥාව අපි කියලා අපි කිව්වේ ඔකයි ඝන සංඥාව කියලා කිව්වෙත් ඒක. මේක ලෝකේ ආමතක කරනවා මේක නිරන්තරයෙන් නැසීමක් නිරන්තරයෙන් නැසීමක් කියන එක. ඒක මේ ව්‍යවහාරයට අල්ලගන්න බෑ.
නඟ ගලයි කියනකොට ගැනීමක් විතරයි. නමුත් අපි ඒක ටිකක් කියලා behavior කරාට පස්සේ නමක් දුන්නට පස්සේ මොන ගඟද ගින් ගඟද ඉතලෙනි ගඟද කියලා ඊට පස්සේ ඉතින් ගඟ ගලනවා වගේම තමයි අපිත් අපේ මෝහාන්තකාරය අපි ගෙන්දෙන්නේ. අනේ ඒක බුදුරජාණන් වහන්සේ ටිකක් අපි කරේ මේ ටික මේ අපේ සමහර මේ අතුමන්නේ කියන නරකයි. නමුත් අපේ අතු ආචාර්යින් මහසයාට අහුනුවත් ඇතැම් බෞද්ධ නිකායවල මේකමතු කරලා දීලා තියෙනවා. මේ අන්ත දෙකෙන් මිදුණු නැදින් මඟ පරික්ෂාපාදී බව ඉගම් නම් ඒ අඤ්ඤ බෞද්ධ එම බෞද්ධන දර්ශනවල සේවල් කියන හැම එකක්ම පිළිගන්නව නොවි ඇතැම් බෞද්ධ දර්ශනවල ඒ ටිකමතු කරලා දීලා තියෙනවා. මෙන්න මේ එක ශූන්‍යතාව කියලා සමහර පාවිච්චි කරනවා. නමුත් අතන ඇර කාරණේ තියෙන්නේ නිරන්තරයෙන් ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් තිබෙන එක වචනෙට අහුවෙන්නේ නැහැ. මොකද තර්කේ නම් දෙක. එක ඇත එක නැත. එක ඇත එක නැත. එහෙමත් නැත්නම් චතුස්කෝටි කියලා එකක් හදාගෙන තියෙනවා. ඇති සහ අත්‍යනාත්ති කියන මේ දෙක තුලම තමයි අන්තිමට හතර දක්වා යන්නේ. ඇත්තේ ඇත නැත්තේ නැත ඔය ආදියට හදාගෙන. නමුත් හැම එකක්ම තියෙන්නේ අන්න ඇති නැති කියන වේතාව තුල. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අන්න අර ලෝකයේ නිරන්තරයෙන් වෙනස් වීම මතු කරලා දෙන සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන එක මතු කරලා දුන ලෝකයක්. අන්න එතකොට ඊළඟට අපි තව ටිකක් හිතලා බලමු. මේ අස්මි කියන එක එතකොට අපි මේ අපිම හිතාගත් ඉතියද මොකද මේකට හේතුව? ඒකත් හෙළියන වටිනා සූත්‍රයක් තියෙනවා. මේක කන්නේ. මේ පිළිබඳව සමහර විට කියන්නේ නැති වටිනා සූත්‍රයක් කියන්නේ මෙහෙම. ආනන්ද ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක උන්වහන්සේගේ ඇසුරු කරන සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා මේ ඇරක්නි මේ අපි මහනුවර ළඟදී අපිට මේ පුණ්‍ය මන්ත්‍රාණිපුත්තු ස්වාමීන් වහන්සේ ගුණ උපකාර වුණා. මට ඒ පුණ්‍ය සම්මන්ත්‍රාණි පුත් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අනුශාසනාවක් කළා. කොහොමද? ආනන්ද එහෙම කියලා කියනවා. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඔන්න ප්‍රධාන වශයෙන්. අස්මි කියන හැඟීම ඇති වෙන්නේ උපාදානයක් නිසායි. උපාදාය කියලා කියන්නේ පින්නතුනි උපාදාන කර ගැනීම. ඒකට යමක් අල්ලා ගැනීම තුලිනුයි එහෙම කියනවා. යමක් අල්ලා ගැනීම තුලිනුයි වීමි කියන හැඟීම එන්නේ. නො අනුපාදාය අල්ලා නොගැනීමක් තුලිනුයි. හේතුප්‍රත්‍ය තුලිනුයි අස්මි කියන එක. ඉබේනේ අස්මි කියන එක ඇති වෙන හේතුප්‍රත්‍ය මොකද්ද හේතුප්‍රත්‍ය? උපාදාන. ඒක උපාදාය අස්මීති හොතේ නෝ අනුපාදාය. චුත උපාදාය අස්මීති හොතේ නෝ නේ. මේ පුන්න මන්තානි පුත්‍රානාගේ වචන ඥාන ඥානසෙ නයත උච්චාරණය කරන්නේ. කුමක් අල්ලාගෙනද? රූපාපාදාය. දැන් ඉතින් කියලා තහන රූප අල්ලගැනීමේ රූපයක් අල්ලගත්තු තැනයි වෙන්නේ කියන එක තියෙනවා. වේදනාව අල්ලගත්තු තැනයි සංඥා සංකාර විඥාන අල්ලගත්තු තැනයි අස්මි කියන වචනේ ඉන්නේ. නිකන් නෙවෙයි. අල්ලා නොගැනීමෙන් නෙවෙයි. අන්න මෙතන කියන්නේ කරන්නේ අර උපාදානිය නිසා ඒකට උපාදානිය තුලින් මේ අස්මි කියන වචනේ පෝෂණය වෙන්නේ. ඊළඟට පුදු ඒ පුන්න මන්තාන පුත් ස්වාමීන් වහන්සේ පුදුම උපමාවක් දෙනවා. ඒක ඇති මේ පින්වතුන්ට හොඳට මේ හිතන්න ගැඹුරු එක. යම්සේ හැඩ වැඩ දැකිය ඉන්න කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට අස්මි කියන හැඟීම ඉන්නේ. ඒ කියන්නේ ඔන්න එයා ඒ පුද්ගලයා හිතන්නේ ඒ කාලේ තියෙන හැටියට පිරිසිදු කණ්ණාඩියක හෝ පැහැදිලි වතුරක හෝ තමන්ගේ මුඛ නිමිත්ත තමන්ගේ මුහුණ දිහා බලනවා බලලා තමයි උපාදාය අස්මීති හොත මේ ඉන්නේ මම කියලා සලකගන්න. අන්න එතකොට අර උපාදාය කියන්නේ නම කල්ලා ගැනීම. එතෙන්දී අල්ලගත්තේ කණ්ණාඩිය. කණ්ණාඩිය ඉස්සරහට අල්ලගත්තාම තමයි මේ මම කියලා හැඟීමන්නේ. ඒ එතෙක් නිසා අන්න එතනත් දැන් කිට්ටු කරගන්න මේ පින්නතුන්ට අපි කියපු නාසිසස් කතා. නාසිය කවදාවත් තමන්ගේ මුහුණ දැකලා නැති නිසා නේ අර වතුරේ එකපාරට දැක්ක හැටි හිතුවේ දෙවගණක් කියලා. ඒකට දෙවගණක් කියලා හිතා ගන්නවා වගේම තමයි පින්නතුනි මේ මම කියලා හිතා ගැනීම. මොකද මේ කණ්ණාඩියේ පේන පුද්ගලයා නොවෙන්නේ. ඇතුලේ තියෙන කුණු කන්දල් පේනවද කණ්ණාඩියේ වැටෙනවද බඩවැල් වල තියෙන දේවල් කුණු කන්දල්. අර මේ හොඳට හැඩ වැඩ දාපු ටික විතරනේ කණ්ණාඩියේ වැටෙන්නේ. පින්තූරේ වැටෙන්නේ. ඡායාවේ වැටෙන්නේ. ඕකනේ ලෝකේ අල්ලගන්නේ. අන්න එක තමයි උපාදාය අස්මීතිය. ඒකට රූපේ එහෙම අල්ලගන්නවා. වේදනාවක් අල්ලගන්නවා. ඒ කොහොමද වේදනාව අල්ලගන්නේ? ඒකත් අපි සමහර වෙලාවට ප්‍රකාශ වෙනවා. දැන් අපි බලන්න ඒකත් බුද්ධාංශ කෙටිම ප්‍රකාශ කරලා තියෙනවා. ඔය එක එකක් ඡන්ද හැටියට දක්වන එක. ඒක කලින් අවස්ථාවකත් කිව්වා. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද? ගොඩවල් පහ කියන්නේ මොකද? ඒකත් 11 ආකාරයකයි. අන්න එතනට බලමු අපි. මේ එක එක ස්කන්ධයක් 11 ආකාරයක් බව බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද 11 ආකාරය? සංකීර්ණ රූපං අතීතානාගත පච්චුප්පන්න අධ්‍යත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනිත්තං වා දන් දුරේ සම්තිකේ වා සබ්බං රූපං කියලා ඔය විදිහට ඔය විදර්ශනාක් නගෙනකොට ඒ රූපයේ ස්කන්ධය මොනවද කියලා විග්‍රහ කළා. ඒ කියන්නේ හිතේ දන්නේ කියන එක කියන්නේ කොහොමද ඒක 11 ආකාරයට බෙදෙන්නේ? ලංකින්චි රූප අතීත අනාගත පච්චුප්ප
අතීත රූපයක් මගේ. අන්න බලන්න අර පොඩි අර දැන් මේ පින්නතුන්ගේ ඒ ඡාය රූප අලෙවපු ඒ පොත්වල අර පුංචි එක එක ලස්සන කාලේ මේත් මම මේ කියලා කියනෝනේ. අන්න අතීත රූපේ. ඊළඟට අනාගත රූපේට අපි පොඩි නිදර්ශනයක් කිව්වා මේ පින්නතුන්ට අමුතුවෙන් සලක ගන්න. දැන් මේ පින්නතුන් මේ මගුල් ගෙදරවල් දෙලෙහි යන ලෑස් කියනකොට පින්නතුන් පමණක් නෑ පින්වතියා සංවාදී ඉස්සරහට ගිහිල්ලා මම එදෙන්ට ගියාම කොම්මට හිතේද ආයිත් හැරිලා බලලා ඊට වැඩිය ලස්සන තියෙන්නේ. ඉතින් අනාගත රූපයක් පල්ලවත්තන. අන්න ඒ වගේ තමයි අතීත අනාගත පච්චුප්පන්න ගැන අමුතුන් කියන දෙයක් නෑ. ඕනේ කාලත්‍රය අතීත අනාගත පච්චුප්පන්න නම් ඊළඟට ඕලාරිකං අසුකුමන්වා ඒක ගොරෝසු එකක් වේවා සියුම් වේවා ඊළඟට පහත් එකක් වේවා ලස්සන වටිනා එක අපේ හින ප්‍රණීත ඊළඟට යම් ධූරේ සම්පිකේවා අධ්‍යත්තං ආබයිද්දා ඒක කියන බැරිම අධ්‍යත්තං ආබයිද්ද අතීතානාගත පච්චුප්පන්න ඊළඟට අධ්‍යත්ත බහිද ඇතුළත සාපිතට සමාගි රූපේ මන්නක් නේ පිට එකක් අල්ල ගන්නවා හිත අද ඒක කියන්න ඕනේ නෑනේ අධ්‍යත්තං ආබයිද්දා ඕලාරිකං අසුකුම ගොරෝසු ඊළඟට හින ප්‍රණීත යම් ධූරේ සම්පිකේවා ළඟ තියෙන එකක් ඇතුළත ඇයිද තියෙන එකක් කියලා ඔන්න ඔය විදිහට 11 ආකාරයක් එකන දක්වනවා. ඒ හැම එක 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 ස්කන්ධයක් පාසක්. ඒ විදිහට තමයි මේ පුද්ගලයා තමන්ගේ ජීවිතය පිළිබඳ හිතේ රඳවගෙන ඉන්න ඔය 11 ආකාරය. ඒක මේ ජීවිතේට බලනක් නෙවෙයි දීර්ඝ කාලයක් සංසාරය ආරද කෙරුවක්. ඒක තමයි අනුසේ වශයෙන් තිබෙන්නේ. එතකොට මහා පුදුම සංසාර අවුලක් මෙතන තියෙන්නේ. එතකොට මේ භාෂාවට දොස් කියනව නෙවෙයි. භාෂාව හදාගත්තත් අපි. හදාගත්තට පස්සේ අපි ඒකට යට වුණා. ඒ ටික තමයි අර අසන්න අවස්ථාවල අපි කිව්ව ප්‍රපංච ආදී යන කියනකොට අර මන්ත්‍රකාරයෝ තුන් දෙනා ඒ පරණ කතන්තර මන්ත්‍රකාරයෝ තුන් දෙනේ විද්‍යා මන්ත්‍රය හොඳට ඉගෙනගෙන සැලේ මැදින් යනකොට එක්කෙනෙක් තමගේ හපංකම පෙන්නන් ඇටකටු වගේ අද්දැක්ක. ඒ ඇටකටු දෙක එකතු කරලා එකතු කරලා ඒක මන්ත්‍රකාරයෝ තමයි ශක්තිය. අනිත් එක්කෙනා ඒකට ඒකේ මස් පිරෙව්වා. තුන් වෙනි එකෙනා පණ දුන්නට පස්සේ ගාග්‍රිය පණ තුන් දෙනාම කලගම්ම. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ භාෂාව තර්කය අපිම ගොඩනගාගත්තු දෙකක්. දැන් අපිම ගොඩනගාගත්තු භාෂාව රත්තරකේ රත්තර වෙලා අපි මේ සංසාරයේ ඒක නිසා තමයි අපි කියුවේ මේ සංසාරයේ ගැටලුව ඉස්සෙම දේශනාවක කිව්වා භාෂා විවහාරය තුල ගැටලුව තියෙනවා. ඒකට බහින්න නෙවෙයි. නමුත් ඒක අපිට පාවිච්චි කරන්න යන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ එකක් දිවේ අර එක් අවස්ථාවක එක වටිනා සූත්‍රයක් ඉවර කරන්නේ ඔය පොත්පාද සූත්‍රයේදී මහා ගැඹුරු සූත්‍රයක් අවසන් කරන බුදුරජාණන් වහන්සේ ඉතිමා කෝචිච්ච ලෝක සමඤ්ඤා ලෝකනුත්‍යෝ ලෝකබෝහාර ලෝකපඤ්ඤාත්‍යෝ යාහි සතරතෝ වෝහරති අපරා චිත්ත කියන්නේ ඒ විචාරට ආමන්ත්‍රණය කළ කියන්නේ චිත්ත මේ හැම එකක්ම ඉතිමා කෝචිච්ච ලෝක සමඤ්ඤා ලෝකේ පිළිගත්තු මත විතරයි සම්මුති විතරයි ලෝකපඤ්ඤාත්‍යෝ ලෝකප්‍රඥාත්‍යෝ ලෝක නිරුක්ති විතරයි ඒ වයින් තථාගතයන් වහන්සේ ඒවා ව්‍යවහාර කරනවා නම් අපරාමස පරාමර්ශනය කරන්නේ අල්ලගෙන අන්න එතන ඒකට ධර්මයේ අපි ඉලක්කය විදිහට ඒකට ඒකේ ඒ නිසා අත් වශයෙන් නිදෙන්න තියෙන අනිත් දේවල් වල වගේම අන්තිමට අපිට මේ භාෂා ව්‍යවහාර තුළ තියෙන මිත්‍යාත්ම දෙන්න වෙනවා. ඒක විදර්ශනා ප්‍රඥාව කියන ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කර තුලින් විදර්ශනාත්මක වශයෙන් අර කියලා අපේ තී නැති නිරන්තරයෙන් දැකීම තුලින් මෙන්න මේ කියපු මේ මිත්‍යාවෙන් අපිට නිදෙන්න තියෙන ඒකත් ප්‍රත්‍යක්ෂයෙන් හේතුතාව තම තමන්ට ඒක නිදෙන්න වෙන ප්‍රත්‍යක්ෂය. ඉතින් මේ ටික ඇති කියලා හිතන මේ පින්වතුන්ට අද දවස් ඉතින් මේ ওই විදිහට ඉතින් ටික මට පේන හැටියට ගැඹුරින් ගැඹුරට යන වගේ නමුත් මේ පින්නතුන් අධෛර්ය වෙන්න එපා. මේවා අර විරුද්ධ බණ තරම් ප්‍රියමනාපන වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතනයි ශාස්ත්‍රයේ තියෙන්නේ අපි ප්‍රකාශ කළා මේ පින්නතුන්ට කල්නොත් කිව්වා මේ පින්නතුන්ට බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් පටිච්චසමුප්පාදේ දකින්න කියලා. මොකද ළමෙක් පටිච්චසමුප්පාදේ දැක්කොත් ධර්මය දකිනවා. ළමෙක් ධර්මය දැක්කොත් බුදුදානස් දැකනකොට පටිච්චසමුප්පාද ධර්මය දකිනකොට බුදුනුත් දකින්න පුළුවන්. ධර්මයන් දකින්න පුළුවන්. ඉතින් මම විතරයි මේ දිනතුන්ගෙන් සලකා ගන්න. ඉතින් අද දින මේ දිනතුන් තම තමන්ගේ ප්‍රමාණයෙන් ඊළඟ වටිනා ශීලයක් සමාදන් වෙලා පයනාට බණ භාවනා ආදී දෙන්නේ නැති අද මේ තමන්ගේ විදර්ශනා භාවනාට විශේෂණ උපකාර වෙන ළමක් නියද කියවන මේවත් උපකාර කරගෙන හිතා මේ දිනතුන් අධෛර්යම වෙ නැතුව ඒ මේ ධර්ම මාර්ගයේ යමින් බුදුරජාන් වහන්සේ දකුත් සලකුණු තුලින් මේ අපි භයානක සංසාරය නරසන් තාපි ධාතු කියලා කිය ඒ වගේ භයානක සංසාරය මේ දිහා ඉතින් මම මහණියනි සනසීම සෝවන්න ආදී මාර්ග ඥානින් ඒක අපි මේ ජීවිතය තුළින් සාර්ථක කරගන්න මේකේ ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.